විසි තුන්වන සුමති සම්මාන උළලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණා. පුංචිතිරේ මහා කලාමංකඩය ලෙස හැඳින්වෙන සුමති සම්මාන උළලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. සුමති සම්මාන 2018 විසිතුන් වසරක අභිමානය සමගින් සුමති සම්මාන උළෙල අගෝස්තු මස 29 වනදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. රටේ එදා මෙදා තුර රටේ පැවැත්ම සඳහා ඉතාම වැදගත් මන්සන්ධිවල ඒ කෘතහස්ත කලාකරුවන්ගේ පණිවිඩය හඬ මතවාදය සමාජගත වීමෙන් අපට විශාල බලපෑමක් සමාජයට කරන්න පුළුවන්. එම නිසාම මේ කෘතීන් තුළින් මේ රටට හැම අවස්ථාවකම පණිවිඩයක් දායාද කරපු පිරිසක් හැටියට තමයි තමුන්නාන්සේලා මේ රට ඇගීමට ලක් කරන්නේ. නිසා අපි හැමතිස්සම කල්පනා කරේ දේශිකත්වයේ තියෙන දේශීය කලාකරුවන්ගේ මේ අනන්‍යතාවය රැකගන්න ගමන් ඒ ඇගීමට ලක් කිරීමට අවශ්‍ය උසස්ම අවස්ථාව ලබා ගන්න. මේ පාරත් අපි ඩිජිටල් තාක්ෂණය යොදලා ඇගීමට ලක් කළ යුතුයි කියලා අපෙන් ඉල්ලීමක් කරා මේ නාලිකාවල ප්‍රධානීන් සියලු දෙනා. එනිසා ඒ අංගයත් අපි ඇතුල් කරලා තිනවා. මෙවර සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ළමා වැඩසටහන සඳහා වූ නිර්දේශිත නාමයන් අතරට සියත ටීවී වෙනුවෙන් ඉමාලි ආර්යවංශ විසින් නිෂ්පාදනය කරනු ලද සින්දු පන්තිය ළමා වැඩසටහනද ඇතුළත් වීම විශේෂත්වයක්. මෙලඟට හොඳම රූපවාහිනී ළමා වැඩසටහන සියත ටීවීහි ඉමාලි ආර්යවංශ නිෂ්පාදනය කළ සින්දු පන්තිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.